අයිබෝන් සුබ දවසක් පාර්ථන කරන රඩියෝ එක .lk වගේම Facebook හරහා එකතු වෙලා ඉන්න අපේ හිතමිතුරන් හැමදෙනාටම ආරම්භ කරන්න සූදානම් වන්නේ පත්තර පිටුව. සුපුරුදු පරිදි අදත් අප සමග එකතු වෙනවා කැලම් ජයසුමන මහත්මයා. අයිබෝන්. අපි මුලින්ම අවධානය යොමු කරන සූදානම් වන්නේ දිවයින පුවත්පතට ප්‍රධාන ශීර්ෂ පාඨය මහින්ද ගැන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් තීන්දුවද මුලින්ම අවධානය යොමු මේ සඳහා. මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබා දීම සහ ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් ඉල්ලීමක් තිබෙනවා එතුමාව අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස. ඒ පිළිබඳ අපු දුටුවා පහුගිය කාලය පුරාවටම නොයෙකුත් ප්‍රවෘත්ති පළවෙමින් තිබෙනවා. එහිදී විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම උදේට එකකුත් දවල්ට එකකුත් නැවත රාත්‍රියේ තව එකකුත් ප්‍රකාශයට ලක් කරන බව අපට පෙනෙන්න තිබෙනවා. එයින් පැහැදිලි වෙනවා අප රට අද පත් වී ඇති තත්ත්වය. මෙයින් මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලැබෙනවද නැද්ද කියන එකට වඩා මම හිතන්නේ රටක් හැටියට අප අද පත් වී ඇති ඉරණම එයින් බොහොම පැහැදිලිව පෙන්නුම් කරන. ඒ තමයි පතෝල න්‍යායෙන් පාලන කටයුතු ගෙන යාම. නායකත්වය කියන්නේ නායකයා සෑම විටම සියලුම දෙනාගේ අදහස් උදහස් විමසීම, සවන් දීම, ඒ සියල්ලම කරන අතරේ ඔහු ඍජු තීන්දුව ගත යුතු කෙනෙක්. දොන්නම් දොන්, සිමන්නම් සිමන්. දොන් සිමන් දෙකක් බෑ. මෙතනදි සිද්ධ වෙන්නේ එක කණ්ඩායමක බලපෑමට එකවරක එය අනුමත කිරීමක්, නැවත අනිත් කණ්ඩායමේ බලපෑමට නැවත එය ප්‍රතික්ෂේප කිරීමක්, නැවත තවත් කණ්ඩායමක් බලපෑම් කරාම නැවතත් එය අනුමත කිරීමක් අතර මේ දෙක අතර දෝලණය වෙමින් තමයි තිබෙන්නේ. මේන් පෙන්නුම් කරන මේ භයානක කාරණාවක් තිබෙනවා. ඒ තමයි ලංකාව වගේ රටක් විශේෂයෙන්ම ජාත්‍යන්තර බලපෑම් වලට නිරන්තරයෙන් නතුවන ස්ථානය. හේතුව අප සිටින අපේ භෞතිකව භූමිය ලෙස ශ්‍රී ලංකාව පිහිටා තිබෙන ස්ථානය ඉතාම වැදගත් ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ. විශේෂයෙන්ම නාවික කේන්ද්‍රයක් හැටියටත්, ගුවන් කේන්ද්‍රයක් හැටියටත්, ඒ වගේම ලෝක බලතුලනය අද මේ මොහොත වන විට ලෝක බලතුලනය තිබෙන්නේ විශේෂයෙන්ම ආසියාව කේන්ද්‍ර කරගෙන ලෝකයේ ආර්ථික බලය ගොඩනගමින් තිබෙන මොහොතක අනිකුත් ලෝක බලවතුන්ට විශේෂයෙන්ම ඇමරිකාව, යුරෝපය ප්‍රමුඛ ලෝක බලවතුන්ට ආසියාවේ කේන්ද්‍රයක්, ඔවුන්ට යුද, ගුවන්, නාවික කේන්ද්‍රයක් නිර්මාණය කර ගැනීමේ උමනාව දිගින් දිගටම තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව පිහිටා තිබෙන ස්ථානයේ වැදගත්කම සලකලා බලලා ලංකාවට ඇතිවන ජාත්‍යන්තර බලපෑම් අතිමහත්. මෙවැනි පතෝල නායකයන් රටක පාලකයෝ හැටියට සිටින අවස්ථාවක ජාත්‍යන්තර බලපෑම් වලට සිදුවන දෑ පිළිබඳ අමුතුවෙන් අටුවා ටීකා ටිප්පිණි ලිවීමට අවශ්‍ය නැහැ. හරි පැහැදිලිව පෙනෙන්න තිබෙනවා අභ්‍යන්තරයේ ගැටලුවක්වත් විසඳා ගන්න බැරි නායකයොන්ට ජාත්‍යන්තරයේ බලපෑම් සම්බන්ධ නම් කවර කතා. ඒ වගේම තවත් මෙහි තිබෙන ඉතාම ජුගුප්සාජනක ස්වභාවය තමයි පක්ෂය පාවදීලා පක්ෂයෙන් පැනලා ගිහිල්ලා වෙනත් පක්ෂයකට ගිහිල්ලා එයින් ඡන්දේ ඉල්ලලා ජයග්‍රහණය කරලා තමන්ගේ පක්ෂයේ තිබිච්ච විධායක බලය නැති කරපු, පක්ෂයේ තිබිච්ච 3/2 පාර්ලිමේන්තු බලය තිබියදී විපක්ෂයට අගමැති ධූරය පිරිනමලා, එතකොට පක්ෂයේ පාර්ලිමේන්තු බලය නැති කරලා පක්ෂයට තිබුණු රට පුරාම ඉතාමත් සාතුෂ්‍ය බහුතරය තිබුණු ප්‍රාදේශීය සභාවල බලය අහිමි කරලා, පළාත් සභාවල ඔළු මාරු කරලා, පක්ෂය නන්නත්තාර කරපු පුද්ගලයෙකුට පක්ෂයේ සභාපතිත්වය දීලා අද එහි අවසාන පියවර හැටියට
පක්ෂය වලදැමීමේ අවසාන බෙරහඬ තමයි අපට මේ ඇසෙමින් තිබෙන්නේ. මොකද ඔහු ක්‍රියාත්මක වෙන්නේ කාගේ උමනාව වෙනුවෙන්? ඔහු මෙතෙක් වැඩ කරලා තිබෙන්නේ කාගේ උමනාව වෙනුවෙන්? ඔහු පක්ෂය මාරු කරලා ජනතන සිට අද මේ මොහොත දක්වා ඔහු ක්‍රියා කරලා තිබෙන්නේ කොයි ආකාරයට? හරි පැහැදිලි. එවැනි විනාශයක් පක්ෂයට කරපු මිනිහා පක්ෂයේ නායකත්වයේ තබාගෙන තවදුරටත් ඔහුගෙන් පක්ෂය ආරක්ෂා කරගන්නයි ඉල්ලීම් කිරීම කොතරම් විසුළු සහගත තත්ත්වයක්. මේ AI ක්‍රියාත්මක වෙන්නේ. එය තේරුම් නොගන්නා, තේරුම් ගෙනත් තේරුම් නොගෙන සිටින අමන මිනිසුන්ට අත්විය හැකි ඉරණම අප කාටවත් කලින් නිගමනය කරන්නට බැහැ. ඒ තමයි අද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දෙමින් තිබෙන සැබෑ යථාර්ථය. මා සිතන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහතා අවශ්‍යයි කියලා මේ සම්බන්ධව දැන් කල්පනා කරන්න. මොකද මේ වෙනකොට මේ සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ වෙනත් ස්ථානයකින් තමයි මේවා සියල්ල මෙහෙවේ. ඒ අනුව විශේෂයෙන්ම යුරෝපා, ඇමරිකා, එංගලන්ත, ප්‍රංශ වගේ තානාපති කාර්යාලත්, ඉන්දියාව තානාපති කාර්යාලයත්, ප්‍රෝ සංවිධානයත් තමයි අද ලංකාවේ දේශපාලන තීන්දු සහ සියලු තීන්දු ගණමින් තිබේ. ඉතින් ඒ නිසා තවදුරටත් මේ උගුලේම පැටලීලා යෑම මා හිතන්නේ නුවණට හුරු තත්ත්වයක් නොවේ. තවත් පුවතක් තිබෙනවා දිවයින පුවත්පතේ. එජාපයේ චන්ද්‍රිකාට අතවරණ බව පවසනවා අකිත පෙරේරා වාර්තා කරන්නේ. හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මයට අවශ්‍ය නම් ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තත්ත්ව වේදීවට අවස්ථාවක් ලබා දීම හැකියයි ඔවුන් පවසා තිබෙනවා. මම අර කලින් කියූ උපක්‍රමයේම කුමන්ත්‍රණයේම තවත් එක් කොටසක් තමයි ඊ ඇදෙමින් තිබෙන්නේ. ඒ කියන්නේ ඔවුන් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ CC කොඩ කඩ යවා කෑලි කෑලි බවට පත් කරලා ඔවුන්ගේ ජයග්‍රහණය ගන්න. මේ ඉතාම සරල පොඩි ළමයෙකුට තේරෙන උපක්‍රමයක්. ඉතින් ඒ උපක්‍රමයේ ස්වේච්ඡාවෙන්ම ස්වකැමැත්තෙන්ම ගිහිල්ලා වැටෙන කණ්ඩායමක් ඇටියෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ පිරිස අපට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම පහුගිය දවස්වල ඉතාමත් ආන්දෝලනයකට ලක් වුණු පුවතක් තිබෙනවා. මූල්‍ය වෙළඳ පොලේ ආරංචි වලට අනුව මහ බැංකු අධිපති රටෙන් පැන ගිහින් බන්දුන ගුණවර්ධන මහතා ප්‍රකාශයට පත් කරනවා. පහුගිය කාලෙම අපි මේ ගැන සාකච්ඡා කරා. රුපියල් බිලියන 50ක බැඳුම් කර වංචාව සිදු කරපු උද්ගලයා කෝප් කමිටුව හමුවේ ඔහු වරදකරු බවට පත් වී තිබෙනවා. ඒ වගේම ඔහුව මෙහිදී විශේෂ කාරණාවක් තිබෙනවා. ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙකු නෙවෙයි. ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන පුද්ගලයෙකු ලංකාවේ මුදල් නෝට්ටුවල අත්සන් තබා තිබෙනවා. ඔහු ලංකාවේ ආර්ථික සම්බන්ධයෙන් තීරු තීරණ ගන්න පුද්ගලයා බවට පත් කර තිබෙනවා. මෙය කොතරම් සදාචාර සම්පන්නද, නීත්‍යානුකූලද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. මේ වගේ කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ පාලනය අද හොරුන් දූෂිතයන් ගැන කතා කරනවා. ඔහුට ඒවා කතා කරන්න, ඒ දේවා කතා කරන්න තිබෙන සදාචාරාත්මක අයිතිය කුමක්ද කියලා අපට අසන්නට වෙනවා. ඒ තමයි දෙවෙනි පත්‍රයේ අද තිබුණු ප්‍රවෘත්ති. හොඳයි, අපි මීළඟට අවධානය යොමු කරන සුදානම්න්නේ ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය සඳහන් වෙනවා චන්දෙට නිල වාහන පාවිච්චි කළොත් රජයට ගාස්තුවක්. පක්ෂ නායකෝ එකඟ වූ බව තමයි මෙසේ ප්‍රකාශ කරන්නේ. දැන් මැතිවරණ කොමසාරිස්වරයා විශේෂයෙන්ම අලුත් අලුත් දේවල් ඉදිරිපත් කරමින් ඉන්නවා. එතුමා හැබැයි අප දුටුවා ජනාධිපතිවරණය කාලේ එතුමා ඉතාමත් රම්බෝ වගේ තමයි කටයුතු කරේ. ඉතාම වීර චරිතයක් බවට පත් වුණා. පසුගිය කාලේ අප දුටුවා එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපු කණ්ඩායම ඔහු මෑන් ඔෆ් ද මැච් ලෙස නම් කළ යුතුයි කියලා සඳහන් කරා. හැබැයි මේ ඡන්දෙදී අප දුටුවා සිදුවෙන දේවල් ඡන්දයට ඡන්දේ ප්‍රකාශයට පත් කරුවාටත් පසුව
අප දුටුවා දිගින් දිගටම රජයේ නිලධාරීන් මාරු කර යවන ස්වරූපයක් ස්වභාවයක් අප දුටුවා ඊයේ හෝ පෙරේදා පොලිසිය නිලධාරීන් ප්‍රමාණයක් නැවත මාරු වීම ලබා දී තිබෙනවා. ඒ වගේම අතිවිශාල ප්‍රමාණයක් පත්වීම ලබා දී තිබෙනවා. ගිය සඳුදා අධිකරණ මාත්‍යාංශයේ පත්වීම් විශාල ප්‍රමාණයක් ලබා දී තිබුණා. එතකොට අද ඒවා පිළිබඳ කිසිදු සාකච්ඡාවක් නැහැ. ඉතින් නොකරන වෙදකවට පොදුත්තු හත්පත්කෝ තව පොඩ්ඩකුයි කියලා ඡන්දෙට පාවිච්චි කරන නිල වාහන පිළිබඳ සාකච්ඡාවක් එළියට ගන්නෙම ඔවුන් අර කරන දේවල් යටපත් කරන්නට. ඉතින් අද මැතිවරණ කොමසාරිස්වරයා කසාය බිව් ගොඩුවේ කුසේ හැසිරෙන බව තමයි අපට පෙරෙන්නට තිබෙන්නේ. ඒ වගේම තවත් පුවතක් තිබෙනවා මහින්දට නාම යෝජනා තීන්දුව අද ජනපති සන්ධාන නායකයන්ට කියයි කියලා අපි ඒ සම්බන්ධයෙන් තමයි මම මෙතන මුලින්ම සාකච්ඡා කරේ.